අදාපි සාකච්ඡාව සඳහා හමු වෙන දවස ඔබ යමක් ඉදිරිපත් කරලා තිබුණොත් ඒ සඳහා පිළිතුරු සැපීමටත් නැවතනම් යම්කිසි මාතෘකාවක් ඔස්සේ ගැඹුරු තැන් ගැන කතා කිරීමටත් अभी मैं काले उदाहरण लगा दूँ। यानो पशुगी दावस लेते हुए ना वो कताव का साक्षात्चाव का प्रतिपाल एक कसीन फिर इधर पुन्ना इधर तिपुना वो प्रश्न एक टे पिलित्रक पसीन एक किटिकाली ने पिलित्रक නොසැහෙන නිසා දිගුපිළිතුරක් වශයෙන් ගන්න අපි කල්පනා කරන්නේ මම නම් කල්පනා කරේ දවස් 3-4ක් තිස්සේ මේ පිළිතුර ගන්න නමුත් දැනට කෙටියෙන් කතා කරන්න තමයි කල්පනා කරන්නේ මේ බුදු සමය පෙන්වන මාර්ගඵල පිළිබඳව සමහරු කියනවා මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවායි කියලා. ඒකෙන් මොනව බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ මාර්ගඵලයක් කියන එකෙන්. සාධිකයක් වගේ උපාධියක් වගේ මොනව හරි ලැබෙනවා කියලා හරි. මේවා ගැඹුරු තැන්. ගම්බිරිස ඨානාඨානස පඤ්ඤා චක්කුම් තමති කියන්නේ මේ ගැඹුරු තැන් ක්‍රේ ප්‍රඥාව වෙන්නේ නැහැ නිකන් කලක් තිස්සේ එන්න ඕන. එහෙනම් මේක කටපාඩම් කරගන්න ඕන දෙයක් නෙමෙයි. පාඩම් කරගත්තට වැඩක් වෙන්නේ නැහැ. අදටත් මේ සමාජයේ බොහොම දැනුම තියන අය ඉන්නවා. දැනුමෙන් හුඟුයි හැලයි ප්‍රායෝගිකත්වයෙන් බිඳුවේ. මේක ප්‍රායෝගික වැඩක්. එනිසා බුදු සමයේ විශේෂයෙන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරපු දේශනාවල රාණිකුත් ශාසනවල නොතිබුණා අනිකුත් කියන්නේ ඒ කාලේ තිබුණ ආලාර කාලා මුද්ද කලා පුත්‍රා මොනවා යම් යම් ප්‍රතිබල ලබන් හිටියත් ඒ වශයෙන්ම අයිති කරලා තියෙන ලෞකික වලට මේ ලෝකෝත්තර කියන පැත්තට ගිය කවුරුත් හිටියේ නැහැ मुखद साक्षात भगवता दम्मो संदिट्टिको अकालिको किन मे पदवल तेरु धर्म ही संधान गुण की भगवता भाग्य तो नासिक धर्म मे गुण वाली नियुक्त है केला एक दिन अकालिक केला एक काले अपने केला මාර්ගයට අනතුරු ඵලයේපදීමට එක්ෂණ මාත්‍රයක්වත් කල්ගත නොවන බැවින් අපට මාර්ගය ගැන කතා කළ හැකි ඵලය කතා කරන්න ආйти තැනක නෙවෙයි තියෙන්නේ ඵලය කියන්නේ ටිකක් වෙනස් දෙයක් එනිසා අපි බොහොම ප්‍රවේශමෙන් කතා කරන්න ඕන මොකද මේ සමාජයේ මේ පිළිබඳව සකස් කරලා තියෙන ප්‍රතිරූප රාමු බොහොමයක් සාවද්‍යයි හෙවත් වැරදි. ඔය ලංකාවේ කඩවල වල ගන්න තියෙනවා පාලි පිළිබඳ ෆාර්සි සිංහලෙන් ලියපු පොත්පත්. ඉතින් මෑතදී ලියවිච්ච දේවල් මම එකක මන් දැක්ක සක්කාය කියන්නේ මේකයි කියලා ලියලා තියෙනවා. මේකයි මගේ කොට ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියන ඇත්තෙදී සක්කාය දිට්ඨිය කියන්නේ සංයෝජනයක් දැන් සක්කාය දිට්ඨියෙන් සසරට බැඳෙනවා සක්කාය දිය කැඩුනොත් සසරට බැඳෙන්නේ නැහැ මොකද සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ සක්කාය කියන්නේ මේකයි නම් මොනවද කැඩෙන්නේ අනුබඩු කැඩෙන්න ඕනේද
එනිසා අපි සක්කාය සූත්‍රයට යනවා. සක්කායංච වූ භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයංච සක්කාය නිරෝධංච නිරෝධගාමි පටිපදන්ති. හරි ලස්සන තැනක්. මහන්නේ මම ඔබට සක්කායත් සක්කාය හට ගැනීමට හේතුවත් නැති වූ තැනත් ඒ සඳහා මාර්ගයක් දේශනා කරමි. මොකක්ද මේක පෙන්වලා තියෙන සක්කාය කියලා? පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනීය. තිස්ස වචනීය කියන්නේ ඒකට අර්ථයක් කියන එක. දැන් ඉතින් පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් ගන්න තුව පුළුවන්ද මේකින් එහාට යන්න? නමුත් පංච උපාදානස්කන්ධය කවුද මේ සමාජ නිරෝධය පැහැදිලි කරන්නේ? මොකද්ද සම්ප්‍රදායික වචනයක් තුල හිර වෙලා ඉඳගෙන මේක දෙකට කඩාගෙන ඔප්පු කරන්න බැරි තැනක හිර වෙලා ඉන්නවා. වචනෙන් නම් කියයි පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංජාන උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ කියලා වචනෙන් කියයි. නමුත් මේකට පොතේ තියෙන අර්ථය නෙවෙයි ඔබ ළඟ තියෙන අර්ථය ඇත්ත තේරෙන්න ඕනේ. අන් එතකොටයි ඇත්ත තේරෙන්නේ. සක්කාය පංචපාදානස්කන්ධය. මොකද්ද පංචපාදානස්කන්ධය කියන්නේ? එතකොට අපට ගන්න වෙනවා අර මම පෙන්වන සත්තරාණ කියන කුසල කියන සූත්‍රයේ උගන්වලා තියෙන කාරණේ. මොකද්ද උගන්වන්නේ? මනුස්සයින්ට දොරවල් හයක් තියෙනවා. ඒ දොරවල් හය නිසා වේදනා හයක් හට ගන්නවා. වේදනා හය හඳුනා ගන්නට සංඥා හයකුත් හට ගන්නවා. වේදනා හා සංඥා වන්නවලට අනුව සංකාර හයකුත් හට ගන්නවා. වේදනා සංඥා සංකාර වලින් කෙරෙහි දෙය දැනගන්නට විඥාන හයකුත් හට ගන්නවා. දැන් වේදනා හටගන්නේ මොනවා නිසාද? ඒකට උත්තර නැහැ අපේ බුද්ධ ආගමේ. ඔය පවතින බුද්ධ ආගමේ ඒකට උත්තර නැහැ. එහෙනම් මේ කතා කරන දේවලුත් ඇත්තට වැඩක් ඇති වැඩ නෙවෙයි කියලා මට හිතෙනවා. කතා කරන දේ උත්තර නෙවෙයි ඊට මෙහා පැත්තේ. මාර්ගඵල වලින් එහා පැත්තේ නෙවෙයි කතා කරන්න ඕන. මෙහා පැත්තේ තියෙන වැරද්ද හදාගන්නයි ඕන. පසුගිය දවස්වල මම ඔය ඉරිදා වත්පතකගේ ලිපි පෙළක් බලබලා හිටියා. අන්තිම රන් තීරණය කළේ සත පහක වැඩක් නැති ලිපි පෙළක් කියලා. එහා පැත්ත ගැන කතා කරන්නේ. මාර්ගඵල වලින් එහා පැත්ත ගැන කතා කරන්නේ. කතා කරන්න ඕන මාර්ගඵල අතුරුදහන් වුණේ ඇයි? මාර්ගඵල ලබන්නේ කොහොමද කියන පිළිබඳව. නැවතී මාර්ගඵල කියන වචනෙට එක එක්කෙනා හිතන් ඉන්න අර්ථය ඔක්කොම වැරදි. එක තේරුම් ගන්න ඉස්සර වෙලා අපි එහෙනම් මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. ඔබ මොනවද ඇසෙන් විඳින්නේ? ඔබ මොනවද කනෙන් විඳින්නේ? ඔබ මොනවද නාසයෙන් විඳින්නේ? ඔබ කල්පනා කරලා බලන්න. මේ බුදු සමයේ සියලු ධර්මයන් පිළිබඳ විග්‍රහය ඉදිරිපත් කරන්නා වූ අටුවාව තමයි ඔබ ළඟ තියෙන්නේ. ඒක හරිනම් හරියටම හරි. මම මේ අටුවාව තුළින් තමයි මේවා සේරම ලිහන්නේ. එහෙනම් ඔබ ඇහෙන් විඳින්නේ රූපය, කනෙන් විඳින්නේ ශබ්දය, නාසයෙන් විඳින්නේ ගන්ධය, දිවෙන් විඳින්නේ රසය, කයෙන් විඳින්නේ ස්පර්ශය, සිතින් විඳින්නේ අරමුණු. ලෝභ හරි, දේශ හරි, මෝහ හරි, පව් හරි, පින් හරි, සිතට එන අරමුණු ධම්ම කියලා කතා කරනවා. දැන් මේ වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට භාජනය වෙන්නේ කයද? අර රූපේද? රූප රූපේද, ශබ්ද රූපේද, ගන්ධ රූපේද? රූප රූපේද වේදනාවෙන් විඳින්නේ.
රූප රූපේද සංඥාවෙන් හඳුරන්නේ රූප රූපේ කෙරෙහිද සංකාරයෙන් බැඳෙන්නේ රූප රූපේ කෙරෙහිද මේ වේදනා සංඥා සංකාර හතරෙන් රූපෙන් කරපු දේද විඥාණයෙන් දැනගන්නේ ඔය සම්ප්‍රදායික පොතපත එහෙම උගන්වන්නේ නැහැ රූපේ කියන්නේ ශරීරය වේදනා සංඥා සංකාර නාම නාම රූප කයයි සිතයි දෙකට කඩලා තියෙනවා තව ටිකක් එහාට යනකොට ශරීරය නැත්නම් පටවි ආපෝ තේජෝ රූප හා දැන් මෙතන ඉඳගෙන ගලපන්න ච ඉමේ තණ්හා කායෝ ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සතර නිර්වාණයයි තණ්හා නැති කරන්න තණ්හා ස්කන්ධ හයක් තියෙනවා මොනවද රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ඒ කාටද තියෙන තණ්හාවද රූපයට තියෙන ඇලීම රූපය කියන්නේ අරමුණක් ශබ්දයට තියෙන ඇලීම ගන්ධයට තියෙන ඇලීම එහෙම නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන්නේ හය දොරවල් හයෙන් ගන්න අරමුණු හයට ඒ අරමුණ නෙවෙයිද වේදනාවෙන් විඳින්නේ ඔබ චිත්‍රපටයක් නරඹනවා ඔබ ශරීරය විඳිනවද එහෙම නැත්නම් චිත්‍රපටයේ පේන රූප විඳිනවද ඔබ ගීතයක් අහනවා ඔබ ශරීරය විඳිනවද ගීතයේ රස විඳිනවද ශබ්දේ ඒකනේ මම කියන්නේ මේක ඔබ තුලින් දකින්න කියලා මේ කවුරුත් කියන පිස්සු අහන්න නැතුව කඩපාඩම් කරගත්ත ගිරව් කියන දේවල් අහන්න නැතුව ඒක ඇත්තනම් एक ऐत्त बुद्धन वाहन से वादाल निशाने में मामा कहना निशाने में ओबला का सिद्ध है ना निशा देंगे तो कट पांचास कांदे कहने का ये द ऐसे काने नासे दिवे का ये पहलवे ना अरमुना हाथुना आगे नी में कर्तव्य वेदना संन्यास संकार विन्याल विंग करेनो तें दुर्वाल है इन पांचास कांदा है आप पहलवे ने द ये पांचास कांदे रूप किया ने पटविया पोते जो द सारी रहे द කොහොමද මේ මිනිස්සුන්ගේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැත්තම් සෝවාන් වෙන්නේ මේ වැරද්ද උඩ ඉඳගෙන ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕනේ දැන් එහෙනම් අරමුණක් කියන්නේ දෙයක් නෙමෙයි සිතවිල්ලක් ඇසේ ප්‍රසාදය කියලා එකක් තියෙනවා අරමුණ දකින්න පුළුවන් හැකියාව මේකට ඉදිරියෙන් තියෙන දෙක සෙවණැල්ල වැටෙනවා ප්‍රසාදේ මේක දන්නෙත් නෑ සෙවණැල්ල දන්නෙත් නෑ අන්න එතකොට ස්පර්ශ චෛසිකේ පහළ වෙනවා ඒ ස්පර්ශ චෛසිකේ ආරමුණක් නේ එතකොට ඒක රූප රූපේ රූප රූපේ පටවියාපෝතේජෝ නෙවෙයිනේ සෙවණැල්ලක් විතරනේ කොහොදේක පටවියාපෝතේජෝ තියෙන්නේ එනකෝ ඔබ කණ්ණාඩිය ඇතුලෙන් බලපන් ඔබේ මූණෙත් පටවියා මේ ඇඟිත් කටවියා ජෝ පටවියා පොල් තියෙන පැල්ලලා අහුවෙන්නේ නැහැ. දැන් ඔබ ඔබත් එක්ක මම කතා කරමින් ඉන්නවා. මේ ඉස්සරහින් බින්තෝරයක් තියෙනවා. මේක අත ගාලා අල්ලන්න පුළුවන්ද? මේක පටවියා පොල් තියෙන වලින් හැදිලා නැහැ. ඒක බිම්බයක්. පටි බිම්බයක්. එහෙම කවදා හරි පිළිගන්න වෙනවා. දැන් ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ලෝක සමග ජීවත් වීමේදී මේ ස්කන්ධ පංචකය නම් වූ ඒකකය ශීඝ්‍රයෙන් හටගෙන නැසෙනවා මොහොතක් මොහොතක් පාසා උපදිනව නැසනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ තව මේක සක්කාය වුණේ නැහැ ඒක සංයෝජනයක් සක්කාය සංයෝජනයක් කියලා කියන්නේ යෝජනයක් සංයෝජනය කියන එකේ තේරුම සාමාන්‍ය එක්වීම නිසා යෙදෙනවා නැත්නම් බැඳෙනවා කියන එක එහෙනම් සංයෝජනේ සක්කාය විට්ටිනම් සෝවාන් වෙන්න සංයෝජනේ කැඩෙන්න ඕනේ සංයෝජන ප්‍රහාණ වෙන්න ඕනේ මේ සක්කාය විට්ටි හරියට දන්නේ නැතුව කොහොමද ප්‍රහාණය වෙන්නේ කාගේ හරි ධර්මයේ පෙන්නනවා අරමුණ තුල සක්කාය විට්ටි වැදෙන්නේ කියලා අරමුණු සක්කාය විට්ටි වැදෙනවා මේකයි රූප කියලා ගත්ත ගමන් එළඟ තින් ගවයින සනකින්ද අපිට විතරයි පටවියාපෝතේ ජොලින් හැදෙන රූපයක් තියෙන්නේ. പ്രേතින්ඩත් නැහැ, දෙවියන්ඩත් නැහැ, භූතින්ඩත් නැහැ, බ්‍රහ්මින්ඩත් නැහැ.
එතකොට අර එක දේශකින් වහන්සේ කෙනෙක් කිව්වා වගේ රූපේ අතහැරලා වේදනා සංඥා සංකාර හතරෙන්ද පරලෝ ගියේ. රූප නැති කට්ටියට වේදනා සංඥා සංකාර හතර ඉදිරියද දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ එහෙම තියෙන්නේ. ඒ මම සාමාන්‍යයෙන් හිතන්න මේවා කියන්නේ මේ. නමුත් සීහෝකම සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ දෙවියෝ කියනවා අපි සක්කායෙන් මිදලා කියලා හිතන් හිටියට අපිත් සක්කාය තුල නේද ඉන්නේ කියලා දිව්‍ය ලෝකෙත් තියෙනවා සක්කාය. ඒකෙන් කියවෙන්නේ. ගිලාන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒකේ කියනවා බබලෝ ප්‍රාර්ථනා කරන්න එපා ඒකෙත් සක්කාය තියෙනවා. එතකොට ඒක එහෙනම් පට ව්‍යාපෝතේජෝ තියෙන්න පුළුවන්ද ඝන ආහාර වලින් හැදෙන කයක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් සක්කාය ඝන ආහාර වලින් හැදෙන එකක් නෙමෙයි. අපාය තුලත් දිව්‍ය ලෝකෙතත් බ්‍රහ්ම ලෝක තුලත් මනුෂ්‍ය තුලත් සිතේ හට ගන්න දෙයක්. ඔචිත්තේන නියති ලෝකෝ කියන පදයෙන් කියන්නේ මොකද්ද? ලෝකේ අරන් යනවා සිතින්. එහෙනම් අපිට රූපේ ශබ්දේ ගන්ධේ රසය තුල සක්කාය දිට්ඨිය හට ගනීවි. අපාගත සත්‍යයට පවතුන සක්කාය දිට්ඨිය හට ගනීවි. දෙවියන්ට පිනතුල සක්කාය දිට්ඨිය හට ගනීවි. බ්‍රහ්මයින්ට සක්කාය දිට්ඨිය නෙවෙයි ඒකට කියන්නේ. රූප රාග නැත්නම් අරූප රාග ඒ වෙනුවට. දැන් මේ හටගෙන නැසෙන පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙන්නේ කොහොමද? එහෙම වුණොත් සතරට බැඳෙන්නේ. හටගෙන නැසෙන කාලය තුල මෙන්න මේ හටගෙන නැසෙන දේ රූපේ මමේ මම රූපේ රූපේ තුල මායතල මාත රූපේ නැත්නම් ඒතං මම ඊතු හමස්මින් එසෝ මේ අත්තා. එය කියන්නේ කය නෙමෙයි. ඒ රූපේ ඒ ශබ්දේ ඒ ගන්ධේ ඒ රසේ ස්පර්ශේ ඕන දෙයක් එය. ඒ ඇලීමට තමයි මේ මම කියන්නේ. ඒ මගේ ආත්මය. අන්න දැන් පංචස්කන්ධය මගේ මම මගේ ආත්ම කොට ගත්තහම පංචස්කන්ධයට නිකන් නැති වෙන්න බෑ. සසරට බැඳිලා නැති වෙන්න වෙනවා. සංයෝජනය. එතකොට එහෙනම් සක්කාය දිට්ඨි සංයෝජනය. කොහොමද බැඳෙන්නේ? බැඳුණා කියන එකේ තේරුම එහෙනම් සසරට ඇලීමක් නැත්නම් සසරට සම්බන්ධ වීමක් හේතු ඉතුරු වීමක් තියෙන්න වෙනවා. මේ පංචස්කන්ධය කියන එකේ හටගෙන නැතිවීමක් තියෙනවා නේද? පංච උපාදානස්කන්ධය කියන එකේ හටගෙන නැතිලා බේරෙන්නේ නැහැ. හටගෙන නැතෙන්න පෙර සසරට බැඳීමක් සිද්ධ වෙනවා. ඒ බැඳීමනේ සංයෝජනය. ඉතින් ඒක තේරුම් අරගන්න එපා කැඩෙන්න. සංයෝජන කැඩෙන්න නෙවෙයි නේ. සක්කාය දිට්ඨි සංයෝජනය. මට කියන්න ධර්මයේ තේරුම් ගන්න තේ ඇද්දක පියාන භාවනා කරලා කාගේ සක්කාය දිට්ඨි කැඩෙන්නේ කියලා. මේක තේරුම් කරලා දීමක් නෙමෙයි කරන්නේ. ඒක තේරුම් ගන්න ඕන. තමන්ගේ අවබෝධය බවට පත් වෙන්න ඕනනේ. එහෙනම් ත්‍රිපිටක තුල නැත්තම් පෙන්වන්න කවුරු හරි බණ අහලා සෝවාන් වුණා වුණාම භාවනා කරලා සෝවාන් වෙච්ච කෙනෙක්. එහෙමයි මේ ගැඹුරු තැන් කියන්නේ ඒකයි. බොහෝ දෙනෙකුට තේරෙන්නේ සමාජයේ ඉන්න උගත් බුද්ධිමත් ධර්මදර කියන බොහෝ දෙනෙකුටත් අර සම්ප්‍රදායෙන් පිටපණින්න තේරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ ඒ දැනුම පුළුවන් ලියන්න කියන්න පාඩම් කරන්න විභාගේ පාස් වෙන්න. නමුත් ප්‍රතිඵල ලබන්න නම් බෑ. මොකද ඒක වැරදි නම් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැනේ. ප්‍රතිඵල හම්බ වෙන්නේ හරි එකේ. දැන් මේක බැඳෙන හැටි මං කියලා දෙන්නද? ඇහැ තුල කන තුල නාසය තුල ඕන එකක් තුල මේක බැඳෙනවා. මේ ඇහැ තුල හට ගන්න කාරණේට තුනක එකතුවක්. ඇහි ප්‍රසාදයයි රූපී සෙවණැල්ලයි ඒක හඳුනන චක්කු විඥාණය තුල තමයි මේ පස්ස චෛසිකේ පහට ගන්නේ. ස්පර්ශ වුණාම ඔන්න අපට විඳින්න පුළුවන්. Tamanta kemathi paradi. විඳින්න ගියාම ඒ රූපේට නැත්තම් සද්දේට ඒ ගන්ධේට ඒ හතුරා කියන හැඟීමට එවුන එකකට. උන්ති ප්‍රියාප්‍රිය භාවයක් කැමති අකමැති භාවයක් එකතු කරනවා අපි.
ඒ කියන්නේ වේදනාවට තණ්හා කරනවා. තණ්හා වුණොත් ඒ අනපාරේ උපාදාන කියන එක තියෙනවා. අන්න පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙන හැටි. උපාදාන වුණොත් භව හේවත් තණ්හානුසයට හේතු ඉතුරු වෙනවා. මෙන්න සතරට බැඳෙන හැටි. ජීවිතේ එකවතාවක සතරට බැඳෙන්නේ නේ අරමුණක් අරමුණක් පාසා. දැන් මේක සිදු වෙනවට කියනවා සක්කාය දිට්ඨියට බැඳෙනවා කියලා. දැන් සංයෝජනේ වුණානේ. දැන් මොකද්ද විසාකාවට වදාරලා තිබෙන්නේ? මෙසේ රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ඇලෙන කරුණු 100ක් ඔබට තිබෙනවා නම් දුක් 100ක් තියෙනවා. මේ මේකට මොකද්ද හේතුව? සක්කායංචෝ භික්ඛවේද සක්කාය සමුදයංච. මම පංච උපාදානස්කන්ධය දේශනා කරන්න යන්නේ ඒකට හේතුව. සමුදයංච කියන්නේ කිසියම් තණ්හාවක් වේද යායන් තණ්හා පුනර්භවය ඇති කරන නන්දි රාග සහගත නන්දි නැත්තං ඇල්ම ඇති කරන රාග සහිත తత్ర తత్ర అభినందిని ඇසේ කනේ නාසයේ දිවේ කයේ ඕන තැනක అభినందిని හතරෙන් පිළිගන්න. එවනේ తత్ర తత్ర නම් అభినందిని එන්න ඕන. එතකොට එහෙනම් කාම තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා හයකට බෙදෙනවා. සවිදු තණ්හාව අරමුණේ ඇලෙන්න ගියාපුවම තණ්හා උපාදාන බව. දැන් එතකොට යන්නේ ඒකටම කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය නතර වෙන්නේ තණ්හා උපාදාන ඔයලා ශේෂ වෙලා කියන සතරට බැඳිලා. මේ අපි ආපු ගමනේ බුදුන් වහන්සේ පැහැදිලි කරන අපි මේ සතරට බැඳුන හැටි සංයෝජනේ වුණ හැටි සක්කාය දිට්ඨි සංයෝජනේ. එකවරක්ද? දහස්වරක්ද? එහෙන් පමණක්ද? නෑ, අරමුණක් අරමුණක් පාසා. දැන් එතකොට මම කියන්නේ මම කියන අකුරු දෙකද කයද? සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා නේ පෙන්න ස්තිස්ස වචනේ. දැන් පංච උපාදානස්කන්ධේ ඉන්න මම කවුද? ඔබේ කයද? මොකද මඤ්ඤමානෝ කෝ බික්කෝ බද්දෝ මාරස්ස. මමත්වෙන් ගත්තොත් මාරයට බැඳෙනවා. එහෙනම් අර වේදනාවට එහා ගියන් පස්සේ තමයි නේද බුදුරජාණන් වහන්සේලාත් පස්සපච්චා වේදනා තියෙන්න වෙනවා. නමුත් තණ්හා උපාදාන බව නැහැ. වේදනා තන් පස්සපච්චා වේදනාවල මම නැහැ නේ එහෙනම්. එහෙනම් තණ්හා උපාදාන බව තමයි මම කියන්නේ. ඔය තණ්හාවට තමයි මම කියන්නේ කියලා මම කියන්නේ. මට මතකයි ත්‍රිපිටකේ ඔය හැර තිබුණා. නමුත් මට දැන් තියෙන තැන නම් මතක නැහැ. මොකද මම 75 ඉතරෙන් ලා කියන්නේ සමහර ඒවා 80 කාලේ බැලුවේ. ඔයවා ආපහු හම්බ වෙන්න වෙයි. සටහන් කරන දින මතක තියාගන්න නැති වුණත් දැන් මතක නැති වෙන කාලේ තියෙන්නේ. ඒක තියෙන තැන හොයාගන්න නෙමෙයි ඕනේ, ඇත්තද බලන්න ඕන කෙනෙක්. තියෙන තැන හොයාගත්තයි කියලා වැඩි හරියන්නේ නැහැ. ඇත්ත නම් තේරුම් ගන්න වෙනවා. එතකොට එහෙනම් මේ අරමුණේ ඇලීම තුළ අර තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බවං. තණ්හා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා දරවල් හයෙන් අරමුණට ඇලෙන එක. ඒකනේ සංයෝජනේ කියන්නේ. බැඳෙනවා. එතකොට දැන් මේක තේරුම් ගත්තහම කැඩෙනවා කියන්නේ මොකද්ද? දැන් මේ මොන මාර්ගයේද? මේ අරමුණට බැඳෙන එක භව මාර්ගය, භවගාමී මාර්ගය. ඒ මාර්ගයේ ඵලය තමයි ඊට පස්සේ අනාගත විපාකයක් හම්බ වෙන එක. මොකද මේක කර්ම මාර්ගයනේ. ඒකට හම්බ වෙන්නේ විපාකයේ ඵලය. විපාකයේ තමයි ඵලය. මේ දැන් කරෙන්න මොකද්ද වෙන්න ඕන? මේ උපාදානේ නොවි අවසන් වෙන්න ඕනේද කැඩෙන්න? මමත්වෙන් ගෙන අවසන් කරොත් ශේෂ ඉතුරු වීමට උපාදානේ වි අවසන් සසරට බැඳීම කියනවා.
හොඳයි බැඳෙන්නේ නැතුව අවසන් කරන්න බැරිද බැඳෙන්නේ පැය ගාණක් ගිහින්ද නෑ මේ මේ පංචස්කන්ධය හටගෙන නැසෙන්න පෙරමයි බැඳෙන්නේ මොහොතකින් එකට කියනවා අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කිරීම බැඳීම කැඩීම කුමක් වෙන්න ඕනේද අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වෙන්න ඕනේ එතකොට ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය මොන තණ්හාවද ඒ කියලා අකුරකට දෙන තණ්හාවද ඒ රූපයේ ඒ ශබ්දයේ ඒ ගන්ධයේ ඒ රසයේ ඒ අරමුණට අදාළ තණ්හාව නැති වෙන්න ඕන දැන් එතකොට මව කුසින් බිහිවිලා මැරෙන කල්ම ඉන්න මමක් ඉන්නවද මේකේ ඒ සම්මත ලෝකේ මම අපි අප හැමෝටම මම අහවලා නමුත් අපි අර මාගේ උදාහරණ අනුව ගත් කල කොරවක්ක අලකොලෙන් අලකට යනවා අරමුණෙන් අරමුණට මාරු වෙනවා ඒ අරමුණ වල ඉන්න මම කවුද ලෝභය මම ද්වේෂය මම ඊර්ෂ්‍යාව මම ක්‍රෝධය වෛරය ඒ තමයි මම මම නම් මගේ මගේ නම් මගේ ආත්ම එහෙනම් සතරට බැඳේ අර මඤ්ඤමානෝ කොවික්කු බද්දෝ මාරස් විවෝක තේරුම් ගත්තේ නැතුව ශරීරයේ 32කට බෙදලා ඒවා එක එක වෙනම හිතලා බලලා මේකේ මම කියලා කෙනෙක් නැහැ කිව්වහම ඒක ත්‍රිපිටකයට අදාළ බණක් නෙමෙයි අර වේදකම් දන්න වේද මහත්තුරුත් ඉන්නවා නිකන් ඒ පැත්ත දිහා බලලා පාඩම් කරගත්ත ගොඩේ විද්දුත් ඉන්නවා කියලා කියන්නේ ගොඩ වේදකම් කියලා एक गोडे बना नोवेबर दंगे ना मुखदी खाएना मोहतप्पा नस्वेनो सीता मोहतप्पा नस्वेनो सीति मुकुत्या को आत्मे परलो आत्मे को ससरी आत्मे को ආත්මයක් නැහැ නමුත් ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒකට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. බැඳුනහම හටගන්න හේතු ඉතුරු නිසා යලි හට ගන්නවා. බැඳීම මේ ස්කන්ධ පංචකයේ වැඩක්, හට ගැනීම ඊළඟ ස්කන්ධ පංචකයේ වැඩක්. අර හේතු නිසා. මම ඔය කියන්නේ ගෝයන් ගහ මැරෙනවා. හැබැයි ගෝයන් කරලා ඉතුරු කරලා මැරෙන්නේ පැහිලා. ඒක තමයි හිටියම. ඊළඟ හන්නට වැළවෙන්නේ ගෝයන් ගහ ඉතුරු කරපු විතර වී නේද? මේ ගෝයන් ගහවන්නේ දෙයකට ම හරියටම ගැලපෙන්නේ නැහැ හිතන්න කල්පනා කරන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධයේ කර්ම බීජ රැස් කරයි අනාගත පැවැත්මට ඒ කර්ම බීජ රැස් වෙන ආකාරය තමයි තණ්හා උපාදාන භව කියන වචنين පාවිච්චි කරන්නේ තණ්හා නම් උපාදාන භව ආන සංයෝජන වෙනවා කියන්නේ කර්ම බීජ රැස් වෙනවට දැන් සංයෝජන කඩනවා කියන්නේ මොකද්ද එහෙනම් කර්ම බීජ රැස් නොවෙනවට නේ හැබැයි අමඤ්ඤ මාන මුත්තෝ පාපි මතෝ මේ ස්කන්ධ පංචකය තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නවා කියලා කෙනක පෙන්නනවා එහෙම නැත්නම් තණ්හා උපාදාන භාව වශයෙන් නොගන්නවා කියලා පෙන්නනවා වේදනා පස්සපච්ච ආවේදනා එහි තින්නම් සංගති පස්සෝ පස්සපච්ච ආවේදනා වේදනා පච්ච තණ්හා අන්නර ඒ තණ්හාව उपादान भव करगा अशेष विराग निरोधो तन्हा निरोध उपादान निरोधो उपादान निरोध भव निरोध मे अल्ला नुगनीम मत्ति नुगनीम ए मार्गे अविद्यासंकार इसला तन्हा उपादान भव ना इकट तो अविद्यासंकार ඒ පොත්තුලයි අනිත්‍යයි පටිච්චසම්පාදේ මුලා විද්‍යා පත්‍යා සංඛාරයි ගන්නවට මම පැහැදිලි කරන්නේ වර්තමාන මොහොතේ මුලා වීම තුල තමයි සසරට බැඳෙන මේ අවිද්‍යා සංඛාරය වෙන්නේ. තණ්හා උපාදාන බවුනොත් අවිද්‍යා පත්‍යා සංඛාරා. කර්ම රැස්කලා. ඒ මාර්ගයේද නැහැ. ඒ කුම්මග්ග සේවනයේ හොඳයි තණ්හා උපාදාන භවුනේ නැත්නම් තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ
දැන් මොකද උනේ? ස්කන්ධ පංචකේ උපාදාන නොවී අවසන් වෙනවා. මොකද්ද ලැබිච්ච ඵලේ? ඵල ගැන කතා කරන්න බෑ. ඵලය අසංකත දෙයක්. ඒකට කියනවා විද්‍යා විමුක්ති. එතකොට මාර්ගය මොකද්ද එහෙනම්? තණ්හා උපාදාන බව නොවීම මාර්ගය. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා නෙමෙයිද පෙන්වන්නේ? ඵලය නිර්වාණය. ඔය සෝවාන් වුණ පුද්ගලයා නිවන් දකින්නවා කියලා කියනවා නේද? මොනවද මේ මිනිස්සු මාර්ගඵල කියලා හොයන්නේ? කතා කරන්න බලන එකක්ද ඵලය කියලා කියන්නේ? හැබැයි දැනෙනවා. Tamanට දැනෙනවා. මොකද අර ලෝභ දේශ මොහ ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බානන්නේ මේ වශයෙන් වෙන්න ඕනේ. අන්න මේ ශ්‍රේ ප්‍රතිපදාව යන එක තමයි මාර්ගය. එතකොට මේක තේරුම් ගත්ත පුද්ගලයා ඊට පස්සේ මොකද කරනවා ඇත්තේ? අල්ලා ගන්න මාර්ගයයිද අල්ලා නොගන්න මාර්ගයයිද? අල්ලා නොගන්න මාර්ගයට අර ඵලය හම්බ වෙනවා. එකට අපි කියන අසංකත කියලානේ. අසංකත. දැන් දැන් ඉවරද සක්කාය විච්‍ය කරිලා? නැ බැඳෙන හැටි දැන් තේරුණා. මමත්වයෙන් ගත්තාම වැඳෙන්නේ. දැන් ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කං සූ මොගරාජ සදාසතෝ අත්තානු දිට්ඨින් ඌහච්චයම් මච්ච තරවසියා. දැන් සක්කාය දිට්ඨියට නොබැඳෙන්න උත්සාහ කරන්න. ඌහච්ච කියන්නේ අන්න භාවනා කරනවා කියන්නේ මේ අරමුණේන එකේ සක්කාය දිට්ඨියට නොබැඳී අවසන් කරන්න මහන්සි වෙන එක. එතකොට මොකද්ද ඒකේ ශුන්්‍යතයි කියන්නේ? දැන් අර පෘථග්ජන පුද්ගලයාගේ ඒකේ මට සහ මට අයිති දේවල් නියුක්තයි. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් නියුක්තයි තමයි මට සහ මට අයිති දේවල්. මට සහ මට ශුන්්‍යං අත්තනිනව අත්තනියව. ස්කන්ධ පංචකේ මට සහ මට අයිති දේවල් වලින් හැවත් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ශුන්‍ය වෙනකොට සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් වෙනවා. දේශනාවල තියෙන උත්සාහ කරන්න සක්කාය දිට්ඨිය නොපැමිණ අවසන් කරන්න කියලානේ. දැන් දැන් මාර්ගය කියලා ඵලය කියලා මොනවද ගන්නද? මොහතප්පාසා මාර්ගය ගන්නවා නම් ඵලයනේ හම්බ වෙන්නේ. මේ අල්ලා නොගැනීමේ මාර්ගය ගත්තොත් අල් කෙලස් නැසෙනකොට ඵලය කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි මම කිව්වේ මේ මිනිස්සු මාර්ගඵල කියලා මොනවද දන්නේ හොයන්නේ කියලා මම කියන්නේ. දැන් මෙන්න පටිසෝතගාමිත්තේ අල්ලාගෙන අවසන් කිරීම වෙනකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින ඕනෑ පංචස්කන්ධයක් වර්තමාන මොහොතේ පහළ වෙන්නේ ඔය එකක් එකයි. ඒක අල්ලා නොගෙන අවසන් කරනවා නම් මාර්ගයේ එනම් ඵලය. ඔබට මේ ළමයින්ට තේරෙන උදාහරණයක් මම කිව්වා ඔයගොල්ලොන්ට කියන්න. අද ඊයේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වැඩ හිටපු කාලේදී මිච්ච උපමා ඔක්කොම කිව්වා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ගරිල්ලා සටන් තිබුණෙත් නැහැ හින්දා ඒක උපමාවට අරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ක්‍රිකට් තිබුණෙත් නැහැ හින්දා උපමාවට අරන්නේ. ඔබ මට වඩා ක්‍රිකට් ගැන දන්නවානේ. ඕවර 50යි, පන්දු 300යි. 300 මේක පාරේ යවනවද? නැහැ, ඕරෙන් ඕරේ. ඕරෙත් එක පාරේ යවනවද? නැහැ, එකයි යවන්නේ. ඉස්සල පිටිකරුව දෙවි ගියා, දැන් පන්දු පිටිකරුව ඇවිදින් ඉන්නවා. දෙවි ගිය එක්කෙනා ගැන කල්පනා කරගෙන ඉන්න ගියොත් හරියයිද වැඩි? පස්සේ එක්කෙනා ගහයි කියලා හිතන ගියොත් හරියයිද වැඩි? නෑ, දැන් එක පන්දුවක් එනවා, තප්පර දෙකක් යන්නේ. දැන් මොකද කරන්න ඕනේ? ඒ පන්දුවෙන්මයි දෙවි යන්නේ, ඒ පන්දුවටමයි ලකුණු ගන්න ඕන. චකිතෙන් එහෙම එහෙ බල බලා හිටියොත් විකට් එක වැදුනා, උඩ පන්දුවක් ගියා, ඉවරයි. හඳුනාගත්තොත් හතරේ හෝ හයේ පාර. පෙනවද වර්තමානයේ? කල්පයක් එකට ගැහුවත් එන්නේ එක පන්දුවයි නේද ලහන්නේ? දෙකක් එවන්නේ නැහනේ. පෙනවද වර්තමාන මොහොතේ වැදගත්කම? කවදාවත් එන්නේ නැහැ. වෙන දවසක් කවදාවත් එන්නේ නැහැ. ඔය සතර පෙරම් පුරණ මිනිස්සුන්ට මම මේ කියන්නේ. නිවන් දකින්න අනාගතේ පෙරම් පුරණ අයට.
क्रिकेट तरंगे हेमदा मत एक पंद तमय पारदीन हरदीन अन्नी हरि इवे मे वर्तमान मुहत एहेन कणेन नासेन दिवेन कायन उपदीन मे मुहत अलिलवाद अलिल अवसान करनवाद नत्ना अलिल नतु अवसान करनवाद करपु वेडी अलिल अवसान करने एक तमय वेमिन पावतिन दे कियला मम कियान्ने मिनिस्सुंगे वेमिन पावतुन दे देन वेंड ओन दे आपहु यान्न मट नम पल की जाति अपे ने अरे लोभ देश मोह हितरा सुन भाव तेरे नो इवन को गिडी अक् सहति अक्ति उन्न दुकान दीयपुतीनो बन तेरे तीयपुट अतीनो अतीते अकुशल मूल की कामराग व्यापाद गेटेन कुटेनो अहिं कनिन नासेन दिवेन कायन गेटेन कुट ගැටෙන්නේ බාහිර කාරණා එන්නේ හිතේ තියෙන එක. මේකට උපමා ඕනේද? කිර රුක්කෝපම සූත්‍රය. බහත් අවුරුදු 15ක් තිස්සේ වැඩෙනවා කොලයක් වඩා නැත්තම් කිරි තියෙන තැනක් හොයන්න නැහැ. කිරේරියක් කරන් පස්පොලකට ගෙටුවම ගහේ කිරි තියෙනවා නම් එනවා. පස්පොලෙන්ම කිරි එනවා. මේ මොකද්ද කියන්නේ? බණ තේරෙන නැති කාලේ එකතු කරගත්ත ලෝභ දේශ මොහ ටික තමයි ගහ ඇතුලේ තියෙන කිරි වගේ හිත ඇතුලේ තියෙනා වූ මේ දුක් වලට හේතු ටික. ඇහැට රූපේ කනට ශබ්දේ නාසයට ගන්ධේ දිවට රස මේ බාහිරින් ගැටෙනකොට ඒ අරමුණට අදාළ තමන් එකතු කරගත්ත කුණ ටිකේ නෙවෙයිද මේ වද විඳින්නේ ඒක නෙවෙයිද දුක තව රැස් කරුවොත් තව වැඩි වෙන්නේ නැද්ද අල්ලා ගැනීම සංඛ්‍යාව දැන් එහෙනම් මොකද කරන්න ඕන එයි තණ්හා උපාදාන බව නොවි අවසන් කරනවට කියනවා විදර්ශනා වඩනෝ अनागत पालयासोतगामियाोतगामिया එහෙනම් මේ සංසුන් සුවේ ඔය ක්ලේශයන් ප්‍රහීන වෙනකොට ලැබෙන එකයි අරමුණක් අරගෙන වඩලා වඩා ගන්න සමාධියයි අතර තියෙන වෙනස මේ බෞද්ධයෝ දන්නේ නැහැ. බණ කියනවා දන්නෙත් නැහැ. ඒක සෝවාන් ඵලය කියලා හිතන් ඉන්නවා මේ සංසුන් වුණාම සමාධිය महाकाचायन महाराथन महंसारण किले अटपत्र लिहेन सुबई ससुन पारी बाहिराई एक सामधि अक्ना एक विद्या मुक्ति अक्ने सामधि अरमुनक्ति अरमुनाइन अरमुन आयातने अक्सानिताइन सामधि एक वे अरमुनक नमे मार्ग पाल अरमुनकने अविद्या उत्तर ध्यान विरागो ध्यान ध्यान तत्व विनाशलाहिंदारी बोज्जांग विपयुक्ता बोज्जांग रहित तम ये ध्यान सुनती धर्म पत्ते बोज्जांग संपयुक्ता बोज्जांग संपयुक्ता अरे पुग्गला बोज्जांग विपयुक्ता बाहिर कानी दृत् समाधि सोवान पलिक रही ससुन पारी बाहिर बोज्जांग युक्त लौकिक समाधि हम समाधि सन सीम सामनाई अर्यपुद्गला अर्यपुद्गल आगे समाधि आयतने अग्नि सायक हाट हाट मार्ग पद पिल्ली तवदे असंकते साक्षात संसुन दुर्गा उद्रगा बे पड़सोतगा लघु गिडी अखरी कोस गिडी अखरी बृहत की अखरी लभ पल की पल पल निर्वाणे सोवादी मार्ग पल पिल्ली प्रत्यक्ष कटित निर्वाणी इकट निर्वाण की बट असंकत की कथा वचन पावित करेट ये वगैन हो बल बट तीन
මොකද්ද තියෙනවා කියලා තියෙන්නේ. ඔබට කාමරාග ව්‍යාපාද උපදිනවා නම් උපදින්නේ තියෙන නිසා කියලා බුදුහාමුදුරුව අදාරනවා. අන්න අර තණ්හා උපාදාන බව කරගත් එකේ හේතු තමයි මේ තියෙනවා කියන්නේ. ඉතින් මේ හේතු ඇවිදින් ඉවර කරන්න එපැයි. එහෙනම් ඒකට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. වර්තමාන මොහොත අනාගතේ නොති අවසන් කරන්න බෑ. ඒකට කියනවා නූපන්න කුසල් නූකදීම කියලා. මේකට කියනවා සම්මා වායාම කියලා. ප්‍රායෝගික වෙන්න ඕන නැද්ද? දැන් යන්න සීල සූත්‍රයට. පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලනකොට තමයි සෝවාන් වෙන්නේ, සකෘදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, අරියත් වෙන්නේ. එනවා එතකල්ම මොකද කරන්න තියෙන්නේ? උපදින පංච උපාදානස්කන්ධය නොඇලී අවසන් කරන්න ඕනනේ. අතීත හේතු නිසා වර්තමාන පට ගන්නවා. මේ මොහොතේ වර්තපාන නොවි අවසන් කරන්න වෙනවා. ඒ අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියන්නේ මේක සනිත්‍යයි ලොම්මනිත්‍යයි මේක අනිත්‍ය මේක දුකයි මේක අනාත්මයි කියන එක නෙමෙයි. අල්ලා නොගැනීමට නමක් අනිත්‍ය දුක්ඛානාත්ම, අල්ලා ගැනීමට නමක් නිත්‍ය සුඛාත්ම. ඒක පඤ්ඤායි පස්ස තියෙන්නේ. කිය කියා ඉන්න එකක් නෙමෙයි. එහෙනම් අපි එතෙන්ද මේ වැඩේ කරන්න මහන්සි වෙන්න, වීරිය කරන්න, සිහිය පුරුදු කරන්න ඕන. ආපහු යන්න. එනිසා මාර්ගඵල කියලා අටකට බෙදුවට මාර්ගය කියලා එක තැනක් නැහැ, ඵලය කියලා එක තැනක් නැහැ. මොහොතක් පාසාම මාර්ගඵල හමු වෙන්නේ. මාර්ගය ගන්නවා නම් එතකොට පළවෙනි සෝවාන් මාර්ගයේදී මාර්ගඵල පළවෙනි ධානයේදී. දැන් කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට දෙවෙනි ධානය ලෝකෝත්තර. සකදාගාමි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ අසංකත කියන தത്വෙට වෙන වචනමකුත් නැහැ. ඒක තමයි හම් වෙන්නේ. විද්‍යාය මුක්ති කියන එකේ තේරෙම ලෝභෙන් දේසෙන් මොහෙන් මිදෙනවා කියන එක. අර අතෙන් වචන දාන්නේ නැහැ. අවිද්‍යා සංකාරය නොවෙනවා නම් විද්‍යාය මුක්තිය වෙනවා. ඵලයේ අසංකතයි කියන්නේ මම ඒකනේ. ඒ ගැන හොයන්න යන්න එපා. දැනේවි. Taman ළඟ තියෙන කුණු කන්දල් ටික අඩු වෙනකොට මේ සංසුන් බවක් දැනේවි. තව ටිකක් කල් යනකොට බාහිර ලෝකේ කාරණාවලට ඇවිස්සෙන්න කාරණා හිතේ නැති බව දැනේවි. එතකොට තේරේවි අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව නිමිලා ඉන්නවා කියලා, ටික ටික වැඩි වෙනවායි කියලා. ඒකයි මං කිය මෙතනින් එහා පැත්තේ කතා කරලා වැඩක් නැහැ. කතා කරන්න ඕනේ මෙහා පැත්තේ මෝඩකම් ටික හදාගන්න. ඊට පස්සේ යන පුද්ගලයා යාවි. ඒ පුද්ගලයා ඊට පස්සේ අල්ලාපේට සල්ලාපේට නැත්තම් මේ පද්දරට හම්බෙනවත් එක්කලා දුවන්න කැමති වෙන්නේ නැහැ. පුළුවන් තරම් නිහඬ වෙන්න බලන්නේ. උත්තරීතර හොද කලාව. නිහඬ බව මිදින කාරණා එනකම් බලන් ඉන්නවා. ඒක ඉවර කරන්න. ආයෙත් නිහඬ බවට යන්න. නොසන්සුන් වෙනකල් බලන් ඉන්නවා. හැංගිලා එන්න එපැයි. ඒ නොසන්සුන් බව ඉතා ඉක්මනින් සංසුන් තැනටපත් කරන්න. උත්තරීතර හොද කලාව කියලා කියන්නේ ඒ නැති තැනක් නෙමෙයි. නමුත් ඒක හරිම සුන්දර තැනක්. ඒකේ ගැටුම් නැහැ. දෙන්නේ පිළිබැරි. ඒකේ මේ කතා කරන මේ අරමුණක් තුළ විඳින්නා වූ වේදිත සුවයට වඩා එහා ගිය සුවයක් තියෙනවා. ඒක ලෝකෝත්තර සුව කියලා කියන්නේ. අදත් මම අහගෙන හිටියා මේ නිවන් කියන එක මරණයෙන් එහා පැත්තේ හිතන් කියලා කියනවා කෙනෙක්. නෑ ඒක ලැබෙන්න ඕන ජීවිතය තුළ කියලා. ඒ ලෝකෝත්තර සුවය ලැබෙනකොට ඊට එහා ලබන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ නැති වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා මෙතනින් එහා හොයන්නේ නැතුව ධර්මයේ තේරුම් අරගෙන බලන්න. මේ මම පෙන්වන්නේ දැන් මේ සක්කාය දිට්ඨිය කියන එක මේ රටේ මොන විදිහටද කියන්නේ උගන්වන්නේ. මට කියන්නක පුළුවන් නම් නැති කරන්න ඕන මොනවද? රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව. ඒ මොනවා නිසාද? රූපේ නිසා, ශබ්දේ නිසා, අරමුණ නිසා. හොඳයි, රූපේ කියන්නේ ශරීරේ හරි පටවිය ආපෝ තේජෝ හරි ගත්තාම කොහමද රූප තණ්හා නැති වෙන්නේ? රූප තණ්හාව රූපේදී, ශබ්ද තණ්හාව ශබ්දයේදී, ගන්ධ තණ්හාව ගන්ධයේදී, අරමුණ අල්ලා නොගැනීමෙන් නැති කරන්න ඕන. අද නෙමෙයි කියන්නේ. බොහෝම කලාතුරකින් තමයි කෙනෙක් අල්ලගන්නේ. පරණ පොතේම ඔක්කොම ඉන්නවා. පරණ පොතේම යනවා.
ඒකයි මම කියන්නේ ඔබට හොඳ අටුවාවක් තියෙනවා. බුදුන් වදාළ ධර්මයේ තේරුම් ගන්න හොඳම අටුවාව පංචස්කන්ධය. ඒක තුල වෙන කාරණා ඇත්තනම් බුදුන් වදාළ දේ ඇත්ත. කවුරු මොනවා විකෘති කළත්. දැන් පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංචස්කන්ධා දුක්ඛා නෙමෙයිනේ. පංච උපාදානස්කන්ධය හදාන තියෙනවා. දැන් උපාදානෙන් මිදෙනකොට හේතු ඉතුරුණු වී අවසන් වෙනකොට අසංකතේ හම්බ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට රූප වේදනා සංඥා සංකාර පහ තියෙනවා. හැබැයි අරූපාදාන කියන කෑල්ල නැහැ. දැන් එතකොට මම නැහනේ. උපේන උපාදානේනේ මම කියන්නේ. තණ්හා නැහනේ. එහෙනම් තණ්හාවනේ මම කියන්නේ. මම ওই තණ්හාවටමයි මම කියන්නේ කියලා තියෙනවා කියලා කියන්නේ ඒකනේ. එතකොට බුදුරජාණන් වහන්සේට ඇස් නැද්ද? කන් නැද්ද? කතා බහ කරන්නේ නැද්ද? වළඳන් නැද්ද? නැහැ. සක්කාය දිට්ඨි නැහැ. සක්කාය වහල වෙනස්කන්ධ පංචකය. උපාදාන නැහැ. උපාදානයේ වීම පමාවයි. උපාදානෙන් මිදීම භාවනාවයි, විදර්ශනාවයි. මේ මේ වැඩේ කරන හැටි ඉගෙනගෙන පටන් ගන්න. ඒක සියුම්ම තේරුම් ගන්න බලන්න. හරි. මගේ මේක දිග මාතෘකාව මම මේ කතා කරන්න හිටියේ පැය 3-4ක් තිස්සේ ටික ටික අරන් ඇවිදින්. ඔය ඔතන නෙමෙයි මම කල්පනා කරේ මුල ඉඳලා ගන්නද. එකෙනෙ මේ ඇස තුල කන තුල නාසය තුල අරමුණ තුල පව තුල පින තුල අපි මේ බැඳෙන හැටි කතා කරගෙන ඇවිදින් දැන් මේ සතර ගමන යන හැටි කියලා දීලා විස්තර කරන්න අපි ආය ගනිමු ඕනන එහෙනම් ඉතින් මේ தත්වයන් කටපාඩම් කරන හරියන්නේ එහෙම නැහැ අනතුරුව මේ පටිසෝතගාමිත්වයට උත්සාහ කරන්න ඕන නේද එතකොට පටිසෝතගාමිත්වයේ මාර්ගයයි ඵලය අසංකතයි මාර්ගයේ පාරක් නෙමෙයි මාර්ගඵල කියලානේ එකට කියන්නේ මාර්ගයේ සමග ඵලය ඉතින් මාර්ගේ තමයි ඉන්නේ සෝවාන් මාර්ගේ අතහරින්මින් ඉන්නවා තව එහාට කාමරාග ව්‍යාපාරන් සකෘදාගාමි මාර්ගේ ඊට පස්සේ විනාශ කරන අනාගාමි මාර්ගේ තව මෝහයක් තියෙනවා අතහරින්මින් ඉන්නකොට අනාගාමි සහ රහත් අතර මාර්ගේ ඵලය ඵලයේ දිගටම හම්බ වෙන්නේ අසංකතේ සාධක හම්බ වුණා නැති වුණාට එහෙනම් තේරුම් ගන්නකො සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් ప్రత్యක්ෂ කටයුතු නිර්වාණය කියන වචනෙන් පෙන්නන්නේ මොකක් ඵලය මොකද්ද? ඒක මේ ලෝකේ වචන වලට අයිති නෑ. හැබැයි මහණනී ඇත්තේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම එකක් තියෙන නිසා මිනිස්සුන්ට දුකින් මිදීමක් තියෙනවා. නැත්තම් දුකින් මිදෙන්න හම්බ වෙන්නේ නෑ කියලා තියෙනවා. මේවා තේරුම් ගන්නවට තමයි ධම්මස පැදෙනවයි කියලා කියන්නේ. දැන් බලන්න පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේ ඉස්සී පුරුෂ කිහිපයේද භාවයක් තියෙනවද කියලා. බලන්න ශික්ෂාපද වලින් හදන්න සංවර කරන්න පුළුවන්ද කියලා. තව දෙහාට තියෙනවා ගොඩක් මම කියන්නේ සමාජයේ. බහුතරයේ ඉන්නේ එතන නිසා. බොහොම ඒ දේ තේරුම් ගන්න. දැන් මෙතන මෙන්න මේ උපාදානයේ වී අවසන් වීම කර්මයේ සරණ උපාදානයේ නොවි අවසන් වීමට තමයි ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ ධර්මයේ සරණින් තමයි සතර දුකින් මිදෙන්නේ. තේරෙනවද බුදුහාමුදුරන්ගේ ධර්මයේ ධර්මයේ සරණ තියෙන තැන? මෙතනට කොච්චර ඈත ඉඳගෙනද මිනිස්සු ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ කියලා තියෙන්නේ. කියනවා විතරයි කෙරෙන්නේ නැහැ. ධර්මයේ සරණින් උපාදාන නොවී අවසන් වෙනකොට සසර දුකින් මිදීමට ධර්මයේ සරණ කරගන්නේ. අල්ලා ගැනීම කර්මයේ සරණ, අල්ලුවේ නොගැනීම ධර්මයේ සරණ. හරිනේ ඔයාලා පෙන්නේ ඔය. එහෙනම් අපි සමුගනිමු ඕනකට වඩා වෙලා ගියා වෙන්නේ නැති අද. නමුත් මේක ගැඹුරු මාතෘකාවක් මට මේකට විනාඩියෙන් දෙකෙන් කරන්න බෑ. ඒ නිසා ටිකක් කතා කළේ. එනම් නැවත දවසක මොන ගහමු කල්පනා කරන්න. පටිගත කරන් හරි අහලා තවන් දෙන්න බලන්න. නැත්තම් අර අනිකුත් වැරදේවලුත් එක්කලා සංසන්දනය කරලා බලන්න කෝකද හරි කියලා. රූපය කියන්නේ ශරීරයද? රූපය කියන්නේ පට වියාපෝ තේජද? රූපය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස අරමුණද? අරමුණටද තණ්හාව ඇති වෙන්නේ? ඒ තණ්හාවද නැති කරන්න ඕන කෙනෙක් හොඳට ගලප ගන්නකෝ. එතකොට එහෙනම් සතර දුකින් මිදීමට තෙරුවන් සරණ කරගන්න ලැබේවි. යලි හැමෝම